සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත්පිකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත. තරුණ නැගිටීම් වලදීගත් දේශපාලන තීන්දුවල අඩුපාඩු පවතින බව ජනපති පවසයි. ජාතික ආණ්ඩුවක්ගෙන ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ අදහස. පක්ෂ දෙකම එකතු වෙලා රටට වැඩක් කරන්න පුළුවන් නම් රටට හොඳක් කරන්න පුළුවන් නම් ඉතින් ඒක හොඳ දෙයක්. සුරක්ෂා රක්ෂණ අයිතුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට. හිද සේවාවට තවත් 1600ක්. වෙනිසියුලා විපක්ෂ නායකට විදෙස් ගමන් තහනම්. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්ුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී. සමහරු සටන් වදින්නේ ජයග්‍රහණය වෙනුවෙනි. සමහරු සටන් වදින්නේ විකල්පයක් නොමැති හේයිනි. එෙහිදී නොසිතු අරගලයන්ට මුහුණ දෙන්නට වෙයි. සමහරු විරුවන් ලෙස සැමරෙයි. සමහරු ද්‍රෝහීන් ලෙස නම් වෙයි. ඉතිහාසයන් වැළලෙයි. මලපු නැගිටි. සහෝදරෝනි අපි සූදානම් නැහැ. දනපති පන්තියේ අපේ නිල්තල පන්ති ප්‍රතිපත්ති පාවල්. කාලේ ගින්නෙන් පන්නරය ලැබූ. ඒ යකඩ මිනිසුන්ගේ ඉරනම. ගින්නෙන් උපන් සීතල. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ දේශපාලන ජීවිතය අලලා මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර ඇත්තේ අනුරුද්ධ ජයසිංහයි. කමල් අද්දරාරච්චි මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. චිත්‍රපටයේ නැරඹීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙම චිත්‍රපටයේ නැරඹීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. තරුණ ප්‍රශ්න තරුණ ගැටලු සමග කාලීනව ඇති වෙන යම් යම් ප්‍රශ්නවලදී දේශපාලන ශේෂ්ත්‍රයක් ආණ්ඩුවක් විසින් යථාර්ථවාදීව තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන කටයුතු කළ යුතුද කියන පණිවිඩයක් මෙයින් දෙනවා. ඒක නිසා 71 88 89 මේ තරුණ කැරලිත් සමග විශේෂයෙන් එක් එක් අවස්ථාවලදී ආණ්ඩුව විසින් ගත්ත දේශපාලන තීන්දුව තීරණවල බොහෝ අඩුපාඩුකම් වැඩි රාශියක් පෙන්නනවා. ඒ වගේම 83 කළු ජූලිය රට තුළ බරපතල ප්‍රශ්නයක් ඇති කරපු ඒ නිසා කාලානුරූප මේ කාලය තුළ වර්තමානයේ ඉන්න දේශපාලකයන්ට මේ චිත්‍රපටය තුළින් පාඩමක් උගන්වනවායි කියලායි මම හිතන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් බිහි කරන්නේ නම් එය යහපත් ඉදිරි පියවරක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු එදා ඉඳන්ම අපිත් එක්ක එකතු වෙන්න ඒ කට්ටියගේ කැමැත්තක් තිබ්බා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් එහෙම සාකච්ඡාවක් කරනවා නම් ඉදිරියට රට වෙනුවෙන් තීරණයක් ගන්නයි කියලා මං හිතනවා. පක්ෂ දෙකම එකතු වෙලා රටට වැඩක් කරන්න පුළුවන් නම් රටට හොඳක් කරන්න පුළුවන් නම් ඉතින් ඒක හොඳ දෙයක්. පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වෙනිදාට පෙර පවත්වන්නේ නැතිනම් තමන් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද රුවන් විජේවර්ධන මහතා අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැටියට නම් අපි ඕනෙ මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම්. මම හිතනවා එතුමාට අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ එදාට ඉස්සෙල්ලා අපිට පළාත් සභා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකට හෝ යම් කිසි මැතිවරණයකට එන්නේ අවස්ථාවක් එයි කියලා මම විශ්වාස කරනවා. මෙරට සියලු පාසල් දරුවන් සඳහා නොමිලේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළ සුරක්ෂා රක්ෂණ ආවරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. සුරක්ෂා රක්ෂණ ආවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාල සීමාව පසුගිය වසරේදී අවසන් වුණා. නව ආයතනය සමග ගිවිසුම් ගතවනතුරු අදාළ ප්‍රතිලාභ ලබා දීමේ කටයුතු සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහායි. ඒ අනුව එම රක්ෂණ ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පාසල් දරුවන් තම අයිතුපත් අධ්‍යාපන අධ්‍යක්ෂ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපාය බත්‍ර මුල්ලන ලිපිනයට යොමු කළ යුතුයි. වැඩිදුර තොරතුරු 0112-784-163 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි. තවත් හෙද හෙදියන් 1608 දිනක සෞඛ්‍ය සේවාවට එක්වීමට නියමිතයි.
සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා හෙද හෙදියන් 40099 දිනක අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. එහෙත් දැනට සිටිනුවේ හෙද හෙදියන් 35136 දිනක පමණයි. මේ අනුව 5000කට ආසන්න හෙද හිඟයක් දැනට පවතිනවා. මෙවන විට 9000කට ආසන්න හෙද සිසුන් පිරිසක් හෙද විදුහල්වල අධ්‍යාපනය ලැබමින් සිටිනවා. 2007-2008 අධ්‍යන වර්ෂ සඳහා හෙද සිසුන් බඳවා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ ලබන මාසයේදී අවසන් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ. මෙවර හෙද සිසුන් බඳවා ගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම විශේෂත්වයක්. හෙද හෙදියන් 1608 දිනෙකට ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට පැවැත්වීමට නියමිතයි. යුද හමුදාව සතුව තිබූ තවත් ඉඩම් ප්‍රමාණයක් යලි ජනතා අයිතියට පත් කෙරුණා. මන්නාරම ප්‍රදේශයේ යුද හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 5ක ප්‍රමාණයකුයි මෙසේ ආපසු බහර දුන්නේ. 54 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර, 61 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් සීඒ මොහන්දාස් මහතා වෙත මෙම ඉඩම්වල ලිපිලේඛන බහර දීම සිදු කෙරුණා. ඒ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ මහතා හා ඔහුගේ රියතුරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු විභාගයක් පවත්වන ලෙසට ඉල්ලා ගුණකල අභියාචනා පෙත්සම අප්‍රේල් 4 වනදා සලකා බැලීමට තීරණය කෙරුණා. රවිරාජ් මහතා හා ඔහුගේ රියදුරු 2006 වසරේ නාරායන්පිට ප්‍රදේශයේදී ඝාතනයට ලක් වුණා. මේ සම්බන්ධයෙන් යලි නඩු විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා අභියාචනාවක් ගොනු කළා. පෙත්සම අද දිනේ සලකා බැලූ අවස්ථාවේ විත්තිකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නිවි සම්පත් නැමැත්තාට නීතිඥ සහාය ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බව දැනු දුන්නා. ඒ අනුවයි පෙත්සම් විභාගයේ කල්තැබීමට තීරණය කෙරුණේ. රවිරාජ් මහතාගේ බිරිඳ හා විත්තිකරුවන් ගොනු කළ අභියාචනා පෙත්සම්ද ලබන අප්‍රේල් 4 වනදා සලකා බැලීමට නියමිතයි. මේ අතර ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගෙනුණා. එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දිය ජාතිකයා ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවයි සැකකරුවන්ට එල්ල වී තිබෙන්නේ. දේශපාලනයෙන් හා මුදල් බලයෙන් කෙරෙන බලපෑමට යට නොවි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි වැඩපිළිවෙල සාර්ථක කරගත හැකි බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ගුණ ජාවර මුන් 24කගේ බිලියන ගණනක දේපල රාජසන්ත කරන යන බොහොම හොඳා. මෙතනින් පටන් ගමු. ඔය කට්ටියගේ දේපල ඔක්කොම රාජසන්ත කරනවා නම් අන්න එතකොට තේරෙනවා වැඩක් නැහැනේ අපි හම්බ කරුවාට. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි නීතියට ගරු කරන්න ඕන. මොන ජගතද කියලා දේශපාලය කියලා බෑ අපි හම්බුනේ. අන්න එතනයි සාධාරණ යුක්තිය ඉන්නේ. ඒ නිසා අපි මෙතනදී මෙම් භද්‍රව්‍ය ඇති කිරීමට හොඳම තැන කොහෙද අපි හම්බුනේ. අපිට පුළුවන් ද දේශනාවලින් නැහැ. එහෙනම් හොඳම තැන තමයි මේ දහම් පාසල් අනිවාර්ය කරන. අපි බෞද්ධ වශයෙන් අපිට යුතුකමක් තියෙනවා මේ සමාජය යහපත වෙනුවෙන් බොහෝ දේවල් කරන්න. විශේෂයෙන්ම මේ ඉන්න හැමෝම දන්නවා අද පාසල් මට්ටමින් විශේෂයෙන්ම විවිධ දුරාචාරවලට පෙළඹීම දක්න ලැබෙනවා සමාජයේ. ඒ නිසා මේවා තුරන් කරන්න මුලින් රුපුඩා දැමීමට අපි දේශපාලඥ වශයෙන් ඒ වගේම සමාජයක් වශයෙන් උත් විශාල වැඩ කොටසක් කිරීමට තියෙනවා. දියුණුව කියන එක අපිට මේ භෞතික දියුණුව පමණක් වෙලා වැඩක් නැහැ. අපි අධ්‍යාත්මික වශයෙන් උත් දියුණුවට පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විධායක සභාව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී රැසුණා. එම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විධායක සභාව රැස්වුණා. කඩිනම් ප්‍රසංවිධාන පක්ෂ සංවිධාන වැඩපිළිවෙලක් මාස 3ක් ඇතුළත ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙලේදී තරුණ පෙරමුණ හැටියට මොන වගේ වැඩ කොටසක්ද කරන්න කියන කාරණේ පිළිබඳව තමයි අද පක්ෂ මහලේකම්තුමා සමග සාකච්ඡා කළේ. ජූනි මාසයේ පළස්සව පැතිවරණේ තියන්න එකඟතාවයක් තියෙනවා නම් ඒක ඉතාම වැදගත්. ඒක තමයි විය යුතු දේ.
ඇල්පිටිය ඇත්කඳුර නුගේතොට ප්‍රදේශයේදී ගිනියාවි නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා තිබෙනවා. එතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ඇල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව කඳුරුගා හැතැප්ම මණ්ඩකන්ද ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරයක් සහ T56 වර්ගයේ ජීවවුණ්ඩ 16ක් සොයා ගැනීමට හැකි වුණා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇත්කඳුර නුගේතොට ප්‍රදේශයේ නිවසක ගිනියාවි නිෂ්පාදනය කරන බවට තොරතුරු අනාවරණය කරගත්තා. එම අවස්ථාවේදී ගිනියාවියක් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවෙකුද අත්අඩංගුවට පත් වුණා. මෙම ගිනියාවි අපරාධ කල්ලි සඳහා අලෙවි කරන බවට තොරතුරු හෙළපා. ගිනියාවියක් රුපියල් 30,000ක මුදල් අලෙවි කර තිබෙන सह गंपा प्रदेश दबुल රුපියල් මිලියන 530ක වියදමින් ඉදිකරනු කොම්පඤ්ඤ වීදිය නව බාලදක්ෂ මාවත ජනතා අයිතියට පත් කෙරුණා. ඒ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒ සමග තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් නව බාලදක්ෂ මාවත කිලෝමීටර 1කමාරකින් සමන්විතයි. මන්තිරු 4කින් යුත් මෙම මාර්ගයේ විවෘත කිරීමත් සමග ගාලු මෝදර මාර්ගයේ රතවාහන තදබදය අවම වනවා. කොළඹ මහනගර සභාවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. මතු පිටින් පමණක් නොව අභ්‍යන්තරවද කොළඹ නගරයේ ලස්සන කිරීම අරමුණ බවයි නගරාධිපතිනිය මෙහිදී සඳහන් කළේ. කොළඹ නියෝජ්‍ය නගරාධිපති MTM ඉක්බාල්, කොළඹ නාගරික කොමසාරිස් VKA අනුරයන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. අද කොළඹ නගරයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැටලුව බවට පත් වෙලා තියෙන වාහන තදබදය අවම කර ගැනීමට විවිධ ක්‍රම වේද උපක්‍රම අපි යොදනවා. දැන් මේ නව බාලදක්ෂ මාවත විරුද්ධ කිරීම තුලින් ප්‍රධාන මාර්ග පද්ධතියට ඉතාමත්ම පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන් තැනක් බවට ඉතරක් නෙමෙයි වාහන තදබදයටත් විශාල ලෙස රුකුලක් වෙන වාහන තදබදය අවම කර ගැනීමට අවශ්‍ය කරන පරිසරයක් වෙනවා. පුත්තලම දිස්ත්‍රික් කලාකරුවන් සඳහා නව ගම්මානයක් ඉදිකරනවා. නිවාස 21ක් මෙහිදී කිරීමට නියමිතයි. ඉදිකිරීම සඳහා මුල්කල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී රංකේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරිය හරහා රජයේ මෙම කලාකරුවන්ට ඉඩම් ලබා දී තිබෙනවා. නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමද ව්‍යාපෘතියට අයත්. රත්නපුර අති දුෂ්කර ගම්මාන තුනක ප්‍රවේශ මාර්ග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. වැලිකුඹුර සිට ඉමුලකන්ද මාර්ගය මේ අනුව සංවර්ධනය කෙරුණේ රුපියල් ලක්ෂ 20ක වියදමින්. එහි දුර කිලෝමීටරයක් පමණ වනවා. අතුරලියගම සිට හේන්යායගම දක්වා මාර්ගය කිලෝමීටර 2කින් සමන්විතයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කර තිබෙනවා. ඇඹුල්දෙණිය සිට නැලසිගම දක්වා වන මාර්ගයේද සංවර්ධනය කෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්. මෙම මාර්ග ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීරිගම අධ්‍යාපන කොට්ටාසය සඳහා නව කොට්ටාස කාර්යාලයක් ඉදිකර තිබෙනවා. රුපියල් මිලියන 10ක වේදමින් නිදෙව එම කාර්යාල ගොඩනැගිල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. බස්නාහිර පළාතේ ග්‍රාමීය පාසල් සංවර්ධනයේට මේ වසරේ රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සහ හෙට දිනේදී දිවෙන අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් දක්වා වැඩිවීමේ හැකියාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවෙනේ බොහෝ පළාත්වල සංස දෙකෙන් පසු වැසිය ගිගුරුම් සහිත වැසිය ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ සබරගම පළාත්වල ඒ වගේම ගාල්ල මාතර සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසිය ඇති වෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවලට විශේෂයෙන් වයඹ මධ්‍යම උතුරු බස්නාහිර සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර 75 100ක් පමණ තද වැසිය ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අද සහ හෙට දිනේදී දිවිනාවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60 සිට 70 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවිනවට අනුසෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසී රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මන්නාරම සිට කංකසන්තුරේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවෙන් දක්වා වලට ඔබෙන්නු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්න පුළුවන්. ශ්‍රීලංකාවේ පිහිටි මහා මානව සම්පත රට දියුණු කිරීමට තීරණාත්මක සාධකයක් බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 60 වන වාර්ෂික මහසභා රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවට වටිනාකම් දෙකක් තියෙනවා. එකක් තමයි රටේ පිහිටීම. අනිත් එක අපට තියෙන මානව සම්පත. මානව සම්පත වෙනුවෙන් අපි ගොඩක් ආයෝජන කරන්න ඕනේ. අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් මානව සම්පත යොදාගත්තොත් ඒක හැම කෙනෙක්ටම බරපතල විදිහට බලපාන්න පුළුවන්. පසුගිය දශක කීපෙම අපි මානව සම්පත නොසලකා හරිමින් කටයුතු කළ නිසා රටේ වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නව සභාපති අසේල ලිවේරා මහතා පිළිගැනීම මෙන්ම පසුගිය වසරේ මෙම මණ්ඩලයේ නිට වූ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමද සිදු කෙරුණා. කතා නායක කරු ජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් රජයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ යෝජනා රටට ගොඩාක් වැදගත්. පසුගිය දවස්වල ඇති වූ දේශපාලන අර්බුදවලදී මේ මණ්ඩලයෙන් ලොකු සහායක් ලැබුණා. ඉන්දියාව, චීනය වගේ රටවල නගර කිහිපයකම විශාල ජනගහනයක් සිටින බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒ නගර පාලනය වෙන්නේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ කතානායකවරයෙක්ගෙන් නෙමෙයි, නගරාධිපතිවරයෙක්ගෙන්. ඇත්තටම හොඳ පාලනයක් ඒ නගරවල තියෙනවා. මගේ අදහස හොඳ කණ්ඩායමක් අතට පාලනය ගියොත් ඕනෑම තැනක් දියුණු කරන්න පුළුවන් කියන එකයි. බෑන්ඩ් ද බෑන්ඩ් රියලිටි වැඩසටහනේ අවසන් පූර්ව වටේ තරඟ මේවන විට පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඉඳුනිල් අතපත්තු. ඉඳුනිල්, පාසල් තූර්යවද්‍ය කණ්ඩායමන් උරින්නුර ගැටෙන එකම රියලිටි තරඟාවලිය බෑන්ඩ් ද බෑන්ඩ් ITN රියලිටි තරඟාවලිය අවසන් පූර්ව වටේ ආරම්භ කිරීමට සූදානම් සීල කටයුතු මේවන විට. පාසල් තූර්යවද්‍ය කණ්ඩායම් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වුණු එකම රියලිටි තරඟාවලිය තමයි බෑන්ඩ් ද බෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් අවසන් කණ්ඩායම් 10 මේ විදිහට මේ වේදිකාව තුළට එකතු වන්න සූදානම්. ශ්‍රී ලාංකීය තූර්යවද්‍ය කණ්ඩායම් ශ්‍රේෂ්ඨයට අලුතින් පෙරමගක් තනන්නට, අලුත් පිටුවක් එකතු කරන්නට ITN රූපවාහිනියත් එවැගේම නාලන්දා ආදිශ්‍ය සංගමයත් එකතුණු වග ඉතාමත් සතුටින් මතක් කරන්න ඕනේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළ ලබා දීමේ බලාපොරොත්තු වෙන සබ ගන්න සූදානම්. ITN ප්‍රවෘත්ති විකාශය සමගින් මම ඉදිරි ලතපත්තු. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. ශ්‍රී ලංකා විරලාරක්ෂක දෙපාර්තමේන්තුවේ විරලාරක්ෂක බලකාය සඳහා ජෙට්ස්කි යන්ත්‍ර 3ක් ලබා දුන්නා. ඒ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සුජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මිරිස්ස විරල තීරයට පැමිණ මුහුදේ දියනෑම සිදු කරන දෙස් විදෙස් සංචාරකයින්ට මුහුදේදී සිදුවන අනතුරුවලදී ඔවුන් කරා ඉතා කෙටි කාලයකදී ළඟාවීමට විරලාරක්ෂක නිලධාරීන්ට මෙම යන්ත්‍ර මගින් හැකියාව ලැබෙනවා. මේ සඳහා වැය කළ මුදල රුපියල් 180,000ක්. දූෂණය ටෙරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ සංචාරණ දර්ශකයේ 2018 වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ තිබිරිගස්යාය එම ආයතන මූලස්ථානයේදී. ට්‍රාන්ස්පේරන්සි ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා මෙහිදී අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණ බොරැල්ල වජිරාශ්‍රම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි කැඳවුම්කරු පූජ්‍ය වටිනා පහ සෝමනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී අදහස් දැක්වුවා. පූජ්‍ය වෑබඩ පියරතන, පූජ්‍ය වල්ගම චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ඇතුළු කිහිප දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. පොදුජන පෙරමුණේ ආර්ථික පර්යේෂණ ඒකකය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. බන්දුල ගුණවර්ධන, ශෙහන් සේමසිංහ සහ සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට ITN පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk